දැන් අපි වයිස් සමානයි xක් වල හයේ බලය දාන තුන්න කියන ශ්‍රිතය සලකු දැම් මේක xක් ශ්‍රිතයක් ඒක නිසා අපිට මේක xක් විෂයෙන් අවකලනය කරන්න පුළුවන් දැම් xක් විෂයෙන් අවකලනය කරම අපිට ලැබෙනවා හයයි xක්වල පහේ බලය කියලා දැම් මෙතන අපිට ලැබිලා තියෙන අවකල්න සංගුණකය ඒනේ හයවරක් xක්වල පහේ බලය කියන එකත් ශ්‍රිතයක් ඒක නිසා අපිට නැවතත් මේක xක් විෂයෙන් අවකානය කරන්න පුළුවන්. මේ විදදියට නැවත xක් විෂයෙන් අවකානය කිරීම අපි කියනවා දේවන අවකාලන සංගුණකය ලබා ගැනීම කියලා දැ මෙතන නැවත xක් විෂයෙන් අවකාලනය කරහම අපිට ලැබෙන්නේ තිහාXක් වල හතරවෙනි බලය කියලා දැ මේක අපි දේවන අවකාලන සංගුණකය කියලා හඳුන්න්නන. මෙතන පළමුුවන වාරක් විෂයෙන් අවකාලනයෙන් කිරීම අපි පළමුවන අවකාලන සංගුණකය කියලා හඳුන්නනෝ. ද මෙතන නැවතත් අපිට ලැබිලතියන එක්ෂ තෘිතයක් එනම් මේක නැවතත් එක් විෂයෙන් අවකාලනය කරන්න පුළුවන්. ඒක න අපිට තුන්වන අවකාලන සංගුණකයත් ලබාගණ්ඩ පුළුවන් මේ විදියට අපිට හත්තර වන පස් වන අවකාලන සංගුණකත් ලබාගන්න පුළුවන් දෙ මෙතන දෙවන අවකාලන සංගුණකය කියන අපිට එල්ියන්ඩ පුළුවන් දී දෙක ව යට dx දෙක කියලා ඒවගේ තුවන අවකාලන සංගුණකේ කියනක D තුන ව යට Dx තුන කියලා ලියණ්ඩු පුළුවන්. එම් X විෂයෙන් වහි එවන අවකාලන සංගුණකේ කියනක D ව යට Dxn කියලා ලියාන්ඩු පුළුවක්. මෙතන n කියන්නේ දන නිකිල සංක්‍යාවක්. දැන් අපි මේ ශ්‍රිතය සලකමු ද අපි පුුව මේ ශ්‍රිතයේ පලවැනි අවකාරලන සංගුණකය ලබා ගන්්ඩ දැ පලවෙනි අවකාරන සංගුණකේ විදිහයට අපට ලැබෙනවා පහයිX හත්තරවෙනි පාලයදාන දොළහයිXක් ගානය කියලා දැ මෙතන අපිට නැවතත් තියෙන්නේ xගේ ශ්‍රිතයක්. එක නිසා අපිට නැවතත් මේක අවකාලය කරන්න පුළුවන් එක ඇ දෙවැනි අවකාලන සංගුණ ලබාගණ්ඩ පුළුවන්. දැ මේ තියෙන දෙවැනි අවකාරන සංගුණකේ විස්්සයි xක් ගානය ධන තිස්හයයි xක් වාර්ගය දැන් අපිට තුවැනි අවකාලන සංගුණකයත් ලබාගන්න පුළවා තුන්වැනි අවකාලන සංගුණකය විදිහයට ලැබෙන්නේ මෙතන තුනෙෙන් වැඩිුනාම හැට්ටයි xක් වාර්ගය දාන හැත්ත දෙකයි x. හත්තරවෙනි අවකාලන සංගුණකයේ විදිහයට ලැබෙනවා දැන් මෙතන එකසිය විශසක් x දාන මෙතන හැත්ත දෙකක් එ කියනික අවකාලනය කරාම හැත්ත දෙකයි එඇතකොට පස්වැනි අවකාරලන සංගුණකයත් ලබාගන්න පුළුවන් පස්වැනි අවකාලන සංගුණකේ විදදි්‍යයට ලබවෙන්නේ දැන් මෙතැන එකය විස්සක්ක් කියන එක අවකාලනය කර හමෙන්නේ එකසිය වි්සයි මෙතන හැත්තදික කියන්නේ නියතයක් නිසා මෙතන අවකාලන සංගුණකයේ බින්දුව. හින්ද පස්වෙනි අවකාරල සංගුණකේ විදදියට එන්නේ එක සය විස්සයි. දැන් අපි හයවැනි ආකාරලන සංගුණකේ ලබාගත්තොත් මෙතැන අපිට පස්වැනි අආකාලන සංගුණකය විදියට ලැබිලා තියෙන්නේ නියතයක් නිසා හයවැනි ආකාරලන සංගුණකේ විදිහයට එන්නේ බින්දුවයි කියලා. දැන් අපි තවත් ශ්‍රෘතියක් කරගන්නවා වයි සමානයි සයින්නෙක්ස් දැන් පලවෙනි අවකාලන සංගුණකය වෙන්නේ කොස්සෙක් ග සයින්නෙක් අආකාරලනය කරාම කොස්ෙක්ස් ලැබෙන්නේ දෙවැනි අවකාරලන සංගුණකය වෙන්නේ කොස්ෙක්ස්. අවකල්නය කරම අපට එන්නේ රීනක් දැන් තුන්වැනි අවකල්න සංගුණකේ එකන්නේ රීන සයින්ක් කියන එක නැවතත් එක් විෂයෙන් අවකලනය කරනවා ඇතකොට එන්නේ මෙතන රීන එක කියන්නේ නියතයක් රිනයික් වල අවකාන සංගුණකය වෙන්නේ කෝක් ඒම් තුන්වැනි අවකලන සංගුණකේ වෙන්නේ රීන කෝක් දැන් හත්තර වෙනි අවකාලන සංගුණකය මෙතන රීන එක්ක වාරක් ක් අවකාන සංගුණකේ එක යනේ රීන සයින්නක් මෙතන රිනයි රිනයි දනවෙනවා එම් හත්තරවෙනි අවකාන සංගුණකේ වෙන්නේ සයිනෙක් දැම් පස්වැනි අවකාලන සංගුණකඇත් ලබාගත්ත සයිනෙක් වල අවකාන සංගුණකය කියන්නේ කෝස්ෙක් පස්වැනි අවකාරන සංගුණකේ වෙන්නේ කෝක්. දැ මේශ්‍රිතයේදී අපිට මේ විදියට දිගටම ඉහල ගනයේ අවකාරන සංගුණක ලබාගන්න පුළුවන් නමුත් අපි දැක්ක මේ උදාහරණේද හයවැනි අවකාලන සංගුණකේ බිඳුවට සමානවෙනවා. නමුත් මෙතන වයි සමානයි සයින්ෙක්ස් කියන ශ්‍රවිතේදී කිසිමයි හළගානේ අවකාලන සංගුණකයක් බිඳුවට සමාන වෙන අස්ථාවක් ලබෙන්න්නේනැ.